ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. අපේ පතල් වැඩවලට සීන මහත්තයාගෙන් උපකාර තිබුණු හින්දා අපි අතර හොඳ හිතවත්කමක් තිබුණා ස්වාමීනි. ඔය වටිනා මැණික එයාට ලැබුණා කියලා මුලින්ම කිව්වෙත් මටයි. මාව තේන මහත්තයාගේ වාඩියට ගෙනල්ලා රටේ මැණික පෙන්නුවා. මහා තණ්හාවෙන් මගේ හිතට ආවා. මේ මැණික මගේ අතට ගත්තොත් මගේ හැම ප්‍රශ්නයක්ම විසඳගන්න පුළුවන් වෙයි කියලා මහා නරක අදහසක් මගේ ඔළුවට ආවා. දැන් වගේ නෙමේ. ඉස්සර අපිට හරියට ආර්ථික අපහසුකම් තිබුණා. මේ මැණික හොරකම් කරන්න මං තීරණය කළා. ස්වාමිනේ එහෙනම් හිත කරදරේ ඔයාටවත් තොම වඳ විඳින්න ඕනේ නැහැ. ඔයා දැන් කරන්න ඕනේ මං ගැන විශ්වාසයෙන් ඉන්නේ. කරුණාපාල මට හුඟක් හිතවත්. රූපසිංහත් එහෙමයි. ඒ වෙනකොට ඒ දෙන්න හිටිය සේන මහත්තයත් එක්ක එක වාඩියේ. මං කරුණාපාලට මගේ අදහස කිව්වා. කරුණාපාල කැමති වුණා ස්වාමිනී. නීතිපති දාලා රක්කු පොවලා සේන මහත්තයා නිඳ ගියාට පස්සේ මැණික ගන්න එක තමයි අපේ සැලසුම උනේ. ඒ වැඩි වැරදුනා. පෙති ගන්න වැඩි වෙලා සේන මහත්තය අන්තරා වුණා. මම මැරුණ නෑ සුදුහාමිනේ. උන් මාව මැරුවා. ඔයා විශ්වාස නොකළා. උන් මාව මැරුවා සුදුහාමිනේ. මැණික හැමතැනම හෙව්වත් හොයාගන්න බැරි වුණා සුදුහාමිනේ. අන්තිමට අපි සේන මහත්තයාගේ බෑග් එකත් ලෑස්ති කරගෙන මිනිහ කාර් එකේ දාගෙන ගඟුලට පිටත් වුණා. කවුද අම්මා? මේ මන් දන්නේ මොකා වුණත් හරියට දෙපාන්දර කෑ ගහන්න මේ එකෙක් මැරිච්ච සම්පලෙටනේ. ඉස්කෝලේ විදානි මහත්තයා වැව් බන්ට් එක පල්ලෙහා වැටිලා ඉන්නවා. විදානි මහත්තයා වැටිලා ඉන්නවා. ඒ හාමුදුරුවෝ ටොප්පෙච්චාවේ. ඒ බක්කලද? අනේ මන්ද සෙනඟ වට වෙලා බලහින්න ඉඳ මහත්තය පිටුම් කොල්ල බැලුවා. ඒ බල්ලාහක වෙලා තමයි පයින්ද කියන තකහටිය දුවන් ආවේ. අනේ. ඒ හාමුදුරුවනේ. එයා කොහොමද මේ වෙලාවේ බන්ට් එක පල්ලෙහා ඉන්නේ?
අපි කලේ මහ වැරද්දක්. අකටයුත්තක්. පාප කර්මයක්. සේන. සේන. මම පුතා ගෙදර යන්න. මම පොලිසියට බාර වෙන්න. ඒ පාතත්. තාත්තේ කරන්න එපා. මම මේ පවට කරගන්න බෑ තාත්තේ. කොහොමදේ කවන්න. කවන්න. මම තේරෙන්නේ නෑ මට. කැපකිරීම කරන්න පුළුවන් තාත්ත කෙනෙකුට විතරයි මම මේ කිසි දෙයක් දන්නේ නෑ. සේනයව මරවතිය කුරා කූඹියෙක්වත් වරන්න මගේ හිත අයියේ නෑ. අහපු දෙයට උත්තර දෙන්න. අපි එක වාඩිය තමයි හිටියේ. ස්වාමීනි, අපේ මුදලාලි මහත්තයාට මොකක් හරි ලොකු මානසික අසනීපයක් හැදිලා තියෙන්නේ. මං නම් මේ කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මුදලාලි මහත්තයාට මැනික ගන්න ලොකු ආසාවක් තියෙන්න ඇති. ඒ වුණාට මට නම් කවදාවත්ම කියලා නැහැ. නිදිපෙති දීලා ඒක අරන් දෙන්නයි කියලා. සේන විධානගමකයේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ නිදිපෙති වැඩි මාත්‍රාවක් ශරීරගත වෙන්නේ. ඉතින් සේන මහත්තයා මොකක් හරි ප්‍රශ්නයකට ගෙදර ගිහිල්ලා නිදිපෙති විහිලා ජීවිතේ නැති කරගන්න ඇති. අනේ ස්වාමීනි, ඔය මුදලාලි මහත්තයා කියන කිසිම දෙයක් ගැන මම නම් දන්නේ නැහැ ස්වාමීනි. අනිත් එක, රත්නපුරේ ඉඳන් මිනිහා කාර් එකේ දාගෙන ওই තරම් දුරක් ගෙනියන්න පුළුවන්ද? මට තේරෙන්නේ නැහැ ස්වාමීනි. මුදලාලි මහත්තයා අපට මෙහෙම කරන්නේ කියලා. ලොකු දුකක් තියෙනවා බහැසර. මගේ තාත්තා දවස් 14කට හිරේ ගියා.
ඔයා දන්නවනේ ඊගේ තියෙන දුක කොහොමද කියලා. මට කවදාවත් අඩුවක් නොකරපු මගේ තාත්තා. මම පොඩි කාලේ නම් බලා කියාගත්ත මගේ තාත්තා. මට දින ලොකුම දුක මං ආදරෙන් යව බලා ගියා ගන්න ඕන කාලේ එයා හිරේට යන්නයි හදන්නේ. දේවින්ද, ඔයාගේ හිතේ තියෙන වේදනාව මට තේරෙනවා. මම මේ නොදරුවගෙන ආමෙන් ඔයාට එක දෙයක් කියන්නම්. ඔයා තාත්තා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. ඕනම දෙයක්. උත්සාහ කරමු. දේවින්ද, මං කවමදාවත් ඒ ගැන අහිතක් හිතන්නේ නැහැ. මං විතරක් නෙමෙයි මේ ගෙදර අය. කරුණාපාල තාමත් උත්සාහ කරන්නේ වැරද්ද පිළිගන්න නැතුව නඩු ඉස්සරහට ඇදගෙන යන්න. දේවින්දගේ තාත්තා සාක්ෂි දෙනවනේ. කරුණාපාලගේ ලෝය කියන්නේ නම් උදන්නායක මහත්තයා ඉන්නේ අවසීයෙන් කියලා. එහෙමත් කියන්න පුළුවන්ද? ඒගොල්ලොන්ට බේරෙන්න මොන හරි කියන්නත් ඕනේ නෙමෙයි. අපේ තාත්තා මොකද කියන්නේ? මං සර්ට කෝල් කරලා විස්තරය කිව්වා. ඉස්සරහට කරන්න ඕනේ මොනවද කියලා සර්මට උපදෙස් දුන්නා. ඔයා බය වෙන්න එපා. කිතුරුගඩ මහත්තයාත් ඉන්නවනේ. ඔව් මිස්, මං බය වෙන්නේ. අපිට මේ නඩු දෙකම දිනන්න පුළුවන්. රූපසිංහට නම් තරු ඉසි වෙලා ඇත්තේ. මාව ජන්දෙන් පරාද කළා මදිවට දැන් හත් අට වතාවක් කියලා මගෙන් සල්ලිත් විල්ලන් ගියානේ. ඒ මනුස්සෝ වගේ බලහත්කාරයෙන් සල්ලි ගත්තේ නෑනේ. චන්දිට වැඩ කරපු සල්ලිනේ ඉල්ලගත්තේ. රූපසිංහ අපේ තාත්තගේ මරණයට ලොකු සම්බන්ධකමක් නෑ. කරුණාපාල තමයි මේ වැඩේට යව ඇඳගෙන තියෙන්නේ. නරක ආශ්‍රයයට වැටීමේ ඵල විපාක තමයි. අම්මෝ, මම නම් කරුණාපාල වගේ ආශ්‍රය කරන්නේ නැහැ. ඒ පහුගියට කි ආශ්‍රය කරේ කරුණාපාලගේ ගෝලේ. සල්ලි වලට ආස කරනකොට අනිත් කිසිම දෙයක් පේන්නේ නෑ දිල්මින. හොඳ නරක, ගුණ නුගුණ, පින් පව්, ඒ කිසිම දෙයක් පේන්නේ නෑ. සල්ලි විතරමයි පේන්නේ. මේක හරි වැඩක් වුණානේ. ඔයගොල්ලෝ මොන කතාව කොයි විදිහට පටන් ගත්තත් අන්තිමට කෙලවරකට මාව ඇඳ ගන්න. අපි කියන්නේ බොරු නෙමෙයිනේ පුතේ. අම්මේ, මං සල්ලි වලට ආසයි තමයි. හැබැයි හොඳ නරක, ගුණ නුගුණ, පව් පින් ඒ හැමදේම මං හොඳට දන්නවා. සඳ එළිය මගේ පැහැසරා. එතන තියෙන්නේ දුකක් විතරයි. හතුරෙකුටවත් එහෙම තැනකට යන්න වැඩ සිද්ධ වෙන්න එපා කියලයි මං නම් ප්‍රාර්ථනා කරන්නේ. නේද කියන්නේ? මං හිතුවා එප ලැබෙන එකක්වත් නැහැ කියලා. දැන් ඉතින් ඒක හරිනේ. මට නම් මහා කලකිරීමක් තියෙනවා. දේවින්ද පුතා අඬන්න ඇති නේද? දුකේ බෑ දරුවා දිහා බලන්න. මුදන් නායක මහත්තයා මොකද කියන්නේ? අපි හිතපු නැති දෙයක් සිද්ධ වුණේ ස්වාමීනි. මම මගේ මයිනර් කාර් එකේ පතලේ වාඩිය ගාවට ගියා. එතනට වාහනය ගන්න අමාරුයි. එතක් මම භාගයක් විතර කැලේ පාරේ පයින් යන්න ඕනේ. මම එතනට යනකොට කරුණාපාලයි, රූපසිංහයි, සේන මහත්තයාගේ මිනිය ළඟට වෙලා ඔහේ බලාගෙන හිටියා. ඒගොල්ලෝ හොඳට බය වෙලා හිටියේ. කරුණාපාලයි රූපසිංහයි පිළිගත්තද ඒ දේවල් ඇත්ත කියලා? උන් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මොකද කිව්වේ?
මං 17 කල්පනා කරා ස්වාමීනි කරුණාපාලට බැන බැන මොකද්ද කරන්න කියලා. කරුණාපාලටමයි අදහස ආවේ. අපි ඊට පස්සේ සේන මහත්තයාගේ ඇඳුම් ටික බෑග් එකේ දාගෙන මිනිය කරේ තියාගෙන කැලේ පාරේ කාර් එක ළඟට ආවා. ගෑම පිටත් වෙච්ච හින්දා අපිට පාන්දර වෙද්දි ගඟුලට එන්න පුළුවන් වුණා. පොලිස් චෙක් පොයින්ට් වලින් බේරි බේරි අපි අතුරු පාරවල් දිගේ කරදරයක් නැතුව ගඟුලට ආවා. මට නම් හරි කේන්තියෝ ඇහෙනකොට. ඉතින් මොකද්ද දැන් සිද්ධ වෙලා තියෙන්නේ? කරුණාපාල ලාල් නිවාසයේ දුවගෙන ගිහිල්ලා සේන මහත්තයා වැව්බට් එකේ වැටලා ඉන්නවා කියලා ගෙදරම ගෙදරින් එළියට යවුවා. අන්දානි මහත්තයා වැව්බට් එක පල්ලෙහා වැටිලා ඉන්නවා. ඉදානි මහත්තයා වැටිලා ඉන්නවා. සේන මහත්තයාගේ මිනිය පුටුවක ඉඳලා නිදිපෙති කොප්පිය අතට තියලා බෑග් එකත් ළඟින් තියලා ඉක්මනින් පිටත් වුණා. සේන අපරාධය ඔහොමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් සමාවත් දෙන්න වටිනවද? අපේ සේන පුතා මොන වරදක් කළාටද? ඒක නම් ඇත්ත අම්මේ. දැන් මං ඉන්නේ බොහොම සතුටෙන් උපමාද. ඒයි වෙනදාට වැඩිය බිස්නස් වලින් ලාභයක් අත් ඇවිද්ද? ඔය ඉතින් ප්‍රමා වීලෝට ගන්නවනේ. වීලෝට නෙවෙයි අනේ ඇහුවේ. බිස්නස් වල තරදක් නැහැ. හැබැයි මං සතුටෙන් ඉන්නේ ඒ ගැන හිතලා නෙමෙයි. එහෙනම් මොනා ගැන හිතලද? ඔයා ගැන හිතන. මං ගැන හිතන? ඇයියේ මං ගැන හිතලා සතුටු වෙන්නේ? ඔයා දැන් ඉස්සර වගේම මාත් එක්ක කතා බහ කරලා හොඳින් ඉන්නවනේ ඒකයි. ඒක ඉතින් ඒ තරම් සතුටු වෙන්න දෙයක්ද? ඒක මට ලොකු සතුටක්. ඒයි? මට දැනෙනවා ටිකෙන් ටික මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා වගේ කියලා. මමගේ අවසාන තීරණය කියලා ඉවරයි විල්ම. ඒක සතේ කාසිය වගේ අවලංගු වෙලා ඉවරයිනේ දැන්. එහෙම දෙයක් නෑ. අපි හොඳ යාළුවෝ විතරයි.
කුමාරි. තවත් ගණන් මිස්සන්න එපා. දිල් මෙන්න මම මේ වෙලාවෙ ඉන්නේ ගිනියම් වෙන රත්තරන් තැටියක් උඩ. මං ඉන්න තත්ත්වේ තේරුම් ගන්න. මොකද්ද ආඩ තියෙන ප්‍රශ්නේ? මට තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙන්නේ මේ නඩු දෙක ඉවරනාට පස්සේ. ඔයාට තියෙන නඩු ඉවර වෙන්න නම් උපමාලි ඔයාට ඔය රස්සාව අතාරින්න එපා. ඒකත් ඇත්ත. මගේ මුළු ජීවිතේම තියෙන නඩුනේ. මාවත් ඔයාට ඉඩම් නඩුවක් වගේ නේද? ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් ඉඩම් නඩුවක් ඉවර වෙන සෑහෙන කාලයක් යනවනේ. මගේ කරදරෙත් ඉවර වෙන සෑහෙන කාලයක් ඇයි? මම මගේ තීන්දුව දීලා ඉවරයිනේ. මං ඇපිල් කරනවා. මගේ ඇතින් වරදක් වුණා. මං එදා ඔයාට කල්පනා කරලා උත්තරයක් දෙන්නම් කියලා ගෙදර ගියේ. ඇත්තටම පහුවද ඇවිල්ලා වට කැමතියි කියලා කියන්න හිතාගෙන. ඒක මං දන්න උපමාලි. ඒක තමයි ඔයා පහුවද ඇවිල්ලා බෑ කිව්ව මට ඒක අදාහගන්න බැරි වුණේ. දිල්මිනේ මංගේ ෆොටෝ එක දැකලා කොරහේ කිඹුල්ල පිනලා කලබේට තීරණයක් ගත්තේ. දැන් එහෙම ප්‍රශ්නයක් ඉවරයිනේ. නෑ දිල්මිනේ. මං වැදගත් ගෑනු ළමෙක් නම් ඒ තීරණේ වෙනස් කරන්නේ නෑ. එහෙම කරෝ මං ඒ කරන්නේ ජයලත්ට ලොකු අපහාසයක්. එහෙම එන්නේ කොහොමද? ඒක එහෙම වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න දිල්මින. නඩුව කාලයක් ඇදී ඇප්ප පිට නිදහස් කළොත් රූපසිංහ කෙලින්ම එන්නේ මේ ගෙදරට. අනේ අම්මේ. අපි කොහොමද මිනි මරු එකක එක ගෙදරක ජීවත් වෙන්නේ? මෙච්චර කාලයක් හිටියා වගේ ඉන්න වෙනවා. බෑ බෑ බෑ. මං නම් කීයටවත් ඒක කරන්න බෑ. තමන්ගේ ඥාති සහෝදරයා මරපු කෙනාට අපි මොක්කු දම්මේ? ඒක නම් එහෙම තමයි. ඒත් ඉතින් මොනව කරන්නද? එලවන්නද? කොහේ එලවන්නද? මේ ආරංචිද? මොකද්ද? රූපලා උසාවියට දැම්මනේ. හිතේ අප හම්බ වෙලා එනවලු. ඈ මේ දැන් මට කෝල් කරලා කිව්වේ. ඒ කියන්නේ දැන් අපේ ගෙදර දෙන්නේ. මොකද යාමුදුනේ අපේ ගෙදරේ පුදුම කතාවක් නේ මෙයා කියන්නේ. අනේ රණවීර පුතේ. ඈ ටික දවසකට රූපසිංහව ඔගලගේ ගෙදර නවත්ත ගන්න බැරිද? මේ එයාගේ ආරක්ෂාවට. රූපසිංහගේ ආරක්ෂාවට ඒක හරි වුණාට අපේ ආරක්ෂාවට මොකද වෙන්නේ? මිනිමරුවෙක් ගියාසේ තියාගත්තාම හරි ෂෝක් ගැලු. හරි ෂෝක් ගැනු. මොනව කරා තමුන්ගේ කසාද මිනිහනේ. අනේ මේ ඔය නාවර පිය දාගන්නවා මම බොරුවට කිව්වේ. ඌ දවස් 14කට ඇතුළට දැම්මා. බොරු නෙමෙයි ඇත්ත. මං කලින් කිව්වේ බොරුවට. ඔයලා මොනවද කියන්නේ කියලා අහන්න. දැන් එතකොට ඇත්තද කිව්වේ? දැන් කිව්වේ ඇත්ත තමයි. අයියෝ දෙයනේ මගේ රෝමා. රූප මට යන්න ඕනේ මගේ රූප බලන්න. මගේ පාව මගේ රූප. අයියෝ මරු ගෑනුනේ බං මුං ටික. ඈ අයියෝ අම්මේ මගේ රූප. ආමුදල් මාත්තේ තාතේ දැන් ඉතින් ඇප ලැබුණානේ. නඩු ඉවර වෙනකන් ගෙදර ඉන්න පුළුවන් නේද? දැන් ඉතින් ගෙදර හිටියත් එකයි හිරේ හිටියත් එකයි. මොකද්ද බං වෙනස? තාතා කලකිරීමෙන් දින්නේ. කලකිරීම තියෙන්නේ අපි කරපු දේවල් ගැන බබා. අනිත් එක අර කාලකන්ණි කරුණාපාල කියන සර්පයාව ළඟ තියන් හිටපේ ගැනත් මං කලකිරලා ඉන්නේ. තාත්තා හිරේ ගෙදර තියෙන කටුක ජීවිතේ මොකද්ද කියලා අත් දෙකල තියෙන දැන්. බබා ජීවිතේ කියන්නේ අපේ ශරීර කූඩුවට නෙමෙයි බබා. අපි හිතාගෙන ඉන්නවා මේ අඩි 5ක් 6ක් උස ශරීර කූඩුව තමයි අපේ ජීවිතේ කියලා. ඉතින් ඒක සපෝට් කරන්න අපි নানা ප්‍රකාර දේවල් කරනවා. ඇත්තටම පුතේ
Api sepuat kerana ni api zahiri ni mei. Api hitai api sepuat kerana ni suapat kerana ni. Eh muna hamar raja mea durai hilang kedarai kela benasak ne. Minisu hamar deh kerana sali benui. Judo, ikka parak berarti la balan doni. Sali balat kerana pulauan dewa hari mas si mitai. Tata wae hitena patene widiha gana na, adlo kosa turat tina tate. Eka tapere kwa titan depa baba api dukini no kiela. Api bala dakala. Tengapi eka terunga lang inne. Tengi eka tapi dalua mini indoni. Dukak de. Satu rat tino. Wanca kari kwidiha te lo kela wata kani dala. Merenda sita loena wata. Ehtarama thaatha mini marala ne thaatte ehtha mawa etanta edala denne karuna palaya putuma kala kanniyeku eyaka uge nidahata wenne mage baba maranna haduwa hitalama mokak kali purwe pinakata baba beruna eka kohe wala inne ekek mala Nam visa sekarang nabe, kuhumat ehem kelegi ya. Art mart kami paraya, awak tawa dia, kalakan dia, oka koi noki nadi kila mandan danne. Ebay baba ruba singi anam pau, teh tidin kerana nadi agne, balu teka lega nama, kot teka lega tidin tebe no. Ayo, unna tarang kapati dia de. Karuna bal mama hamba dia melalui segala tiap. Kalakannya, ini kali nama muka hatta kapatia. Ini manggil tuh ini, u apitat deh hendem mabe dai kira. Kamata, dan kohmat bahaya bela ete, danwani rean dal tenwa kira. Bahaya bicawi, apitamu ko, bahaya bicawi. Kalakannya, baba, apa yang kamu maknai baba? Saya pernah salah dua tiga satu di jiwa tu ini. Iya, ya kan? Iya, Paul ya kan? Kita mahita kita nipa baba. Upamahali unat katakan ni tamang kita hatta win win ni. Mangi kita no dati. Mau pih seniha setarang watna prabala dayak tawat melo kene. Dawas kiri gana tapi me elia tawi. Hambi ketul indala mata jiwi tema kalakiruna. Pettaka hitiya mawani me mudan naika mahatyat meka tadala demme. Pettaka hitiya tumba me adeta dayakuna ane wa sena mahatya nyatiya unat. Daya kau na, mini maran ni daya kau ni, nene, meni kau hanya ni mandi daya kau ni. Ibu ayah itu mati gila betul, kena umpan gila. Usaha biaya di kiri pa, usaha biaya di. Denda kian ni, bagi ibu ini dah me boru gila mambai ini dadu omah mati adu aja gila. Kau boru ada bayi ni pa bang, hebat ibu teh, bayi unai gila, umpan koi ma bela aku at kota ni diwat, ettenang kian ni pa. Boru ibu ayah kira ting api te gila bi makna. Dan bermu kaya keran ni. Munua keran ni dekila hitaakan ni bay bang. Api kau mari mekem berin doa bang. Mang, yanu mak ganggu leh. Mana makul leh deh yan ni. Mana mehat lah hitam pisu na terne tu. Dari lati hati lal ni wasi undak kau teh mumpet elo elo kahai. Eh, mak kau macam mata elo elo kahai. Hah? Mami yan ni makai keder. Anita karuna apa le? Mang umbu aje ni me ini. Mang kasada mini ek, mata kasada gani ekinno. Oh, ane ina anti me ikat kohmari keragat tanewa. Hiren ni dasvela, ayat hireke ano agini. Hari hari giat ata kaman ne, puluhan tera ikman dapa huarin mukat iiga apa naduwa ata karing api tak keranda deval godat tiro, eh? Mana ada keranda di? Hitando na ba, hitando na, bagil lah barengko. Mang ganggu lete vela innang. Nah, magulat. Yang betul mereka ni dah hantar tu umur awak neta.
නිදාස් වෙන්න ඕනේ. එහෙනම් ගියපයින් අපහු අර. මම මොකක් හරි පැලැන ගහලා තියන්නම්කෝ. මොකද කොහොම හරි අපි මේකෙන් ගැලවෙන්න උපරිම මහන්සි ගන්න ඕන බං. මං ටිකක් කල්පනා කරලා බලන්න. ආයි මොනවා කල්පනා කරන්නේ? මේ කියන දේ කරාම පඬිත වැඩ කරන්නේ නැතුව. කල්පනා. ඔබ මොනවා කියන්නේ? කියන්නේ නේ කට හොල්ලන්නේ විත කනේ ඉන්න විත කනකොට කට නැතුව කනේ හෙල්ලෙන්නේ තුන් දිනාට මැප ලැබිච්ච එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි වැරදි කාර්යය කියලා ඔප්පුනාට පස්සේ ලැබෙන්න ඕනේ දඬුවම් ටික ඒ විදිහට ලැබෙයි මිනී මැරීමේ චේතනාවක් යාලට තිබිලා නැහැ ඔය මැනික ගන්න උමනාවටයි ඔය අපරාධي සිද්ධ වෙලා තියෙන්නේ. උමනාව මොකක් වුණත් අම්මේ සිද්ධ උනේ ආයෙමත් නිවැරදි කරන්න බැරි වැරද්දක් නේ. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියලා කියනවනේ. ජීවිතයක තියෙන වටිනාකම තේරුම් ගන්න බැරුව ඔය වගේ දේවල් කරන එක කොයිතරම් වැරදිද? මිනී මරන්න හිතාගෙන නෙවෙයි. නිදි කරවන්න බේතක් දුන්නත් ඒක වැරදි. දැන් මෙතන උඹලා ඔකට වාද කරලා වැඩක් නැහනේ. සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වෙනවනේ දැන්. අපිට වාදයක් නැහැ අම්මේ. හැබැයි මුදන්නායක මහත්තයලා නම් ඒ සිද්ධ වෙච්ච දේ ගැන ගොඩාක් පස්තැවිලි වෙනවා. හැබැයි අම්මේ කොච්චර පස්තැවිලුණත් වැඩක් නැහනේ. අපේ තාත්තා අයිමත් වෙන්නේ නැහනේ. ඒ තුන් දෙනා මෙල්ලුම් ගස් ගියත් सेना बहु गेदरे निने वाईर करांड हुंद ने वाईरें वाईरे नोसांसिंदे केलाने बुदुबनेत केला तियेने अपे हिते वाईरयाक नैने आच्छी अम्मे नैम की अंडात बे වෛරය ක්‍රෝධය තරහව ඉතේ තියාගෙනනේ හතුරට දඬනේ ප්‍රාර්ථනා කරන්නේ දැන් ඉතින් හැමෝම ওই දේ හිතින් අත්හැරලා දැම්මොත් හොඳයි වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් ලැබෙනවනේ කරුණාපාල් නම් උසාවියෙන් කිසිම සමාවක් ලැබෙන එකක් නැහැ මොකද මිනී මරුන් චෝදනා දෙකක්ම තියෙනවා වැරදි කළා කියලා ඔප්පු වෙන කාටවත් සමාවක් ලැබෙන්නේ නැහැ. කරුණාපාල තමයි මේ හැමදේම අවුලහු මිනිසයා. තමන්ගේ පුතා වගේ හිටපු දේවින්ද පුතාවත් මරන්න හදපු මිනිහනේ. කිසිම කිසි ගුණයක් නැති නුගුණම මිනිස්සු. මිනිහට ඕන උනේ දේවින්ද පුතාවත් මරලා අපේ චූටිව හිරේ යවලා එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් මරා ගන්න. කරුණාපාලට ඕන උනේ අපේ තාත්තගේ මිනී මරුමින් ගැලවෙන්න. මොකද දේවින්ද වෙද්දි ඒගොල්ලන්ට පොලිසියට බාර වෙන්න කියලා බල කරලා තිබ්බේ. දැන් ඉතින් හරිනේ. නිස්කාරණේ කොහෙවත් හිටවු මිනිසෙක් මැරිලා ගියා. ඒ මිනිසුන්ට නම් කිසිම සමාවක් ලැබෙන්නේ නැහැ. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. එතකොට
Hita udah emang mehing ya nama. Apa itu biar rumah kambing neti bi. Lala ni kemati tirunya gan. Mata apa umi pet palate inna nam beri winda pulu. Bella mulut mehir belai berai. Mami kiel ya anda awi. Muno unat lala ni magi kasad biri denisa. Emang itu, aku langsung bayar kerja. Ini tiket sepen sani pengin napa gabung nak demi mik. Neroba. Puta, demi makanda bayar kira kira pinda teri kak kedu. Cutiknya nado atau tetan itu terkata kerana itu putih. Coba mungkin nama perasaannya, Robert Lesti atau kian, biasa orang berikan peluang. Tatkala nama orang berikan baik ia laki ini kai, utama Nokia kian, bau daya ini, beredikalnya kau ruat, dan dua mata awak katat. Mudah naik mahathya, berada pelajaran satu tin dan dua matamu na dino. Dewi indah putra ni raparah di pasut terjadi na. Ute, oya agi hiteti ane wedena, megidre hemotamu kondur dene na. Oya agi duka apitad duka. E putra, apai cuti ke mahathya, wicni sama neve. Utah apain putek wajib sa. Oh Dewi ini, oya kawadawat hitam lepa, apain ta atagi mini merumata, mudah naik mahathya danduang itu ni kapur satu tak kie. Hatterama, apain amor buloku kalakiri mak tien. Mereka sidda windu nanti dia. Oh putih, mereka dekte mona prasne awat. Oh ya, madam, apa itu kehitian? Mereka dekat mini suki apa, kau ikatan dera, naga apa walad? Ewa ukko menetiuna na netiune, utah inda. Dewi inda kita mat adam raya. Ya, honda semie kwa game, tatar honda putih. E deka tatar pariksan ek type. Dewi indah mati uli. Mama kita atar gudak kahdir. Ewa kita mani temu mata mangi amma kita atar gudak kahdir. Bagi kita atar keting berat tak sidde latihan. Adi berat dini berdikaragan na. Tatar ni tiadiri kipu kagian matlubu satu latihan.
තාතර එදා ඕන්ලා තියෙනවා මැනිකක් Taman සතු කරගන්න. ඒ තෘෂ්ණාව නිසා පෙර පරාදේ අහිංසක ජීවිතයක් නැති වුණා. ජීවිත ගොඩක් අගාධයට වැටුණා. ගෙදරක් විනාශ වුණා. තාත්තාද සූදානම් ඒ හැම දෙයකටම වන්දි ගෙවන්න. ඒකෙන් කොටසක් මටත් තියෙනවා. කරුණාපාල ලෑස්ති නෑ මේ සත්‍ය පිළිගන්න. ඒ නිසා නඩුව තව ටිකක් ඇදේ. දේවින්දෝ මරන්න හැදුවේ කරුණාපාලගේ කීමට කියලා නෝබට් උසාවිද කියයි නේද? කරුණාපාල කියන්නේ මහා කපටියෙක් මිස්. අන්තිමට අපරේ වෙනකන් උත්සාහ කරන්න බේරෙන්න. තව ඉස්සරහට මොන මොන විදිහ උපක්‍රම පාවිච්චි කරයි දන්නේ නැහැ බේරෙන්න බලාගෙන. ඉතින් ඒකට මොකද කරන්නේ? විමසිල්ලෙන් ඉඳ වෙනවා. ඔයාලා හැමෝම පරිස්සම් වෙන්න. ලොකු තරහකින් ඇත්තේ. ඔය මිනිස්සයාට කරන්න පුළුවන් දෙයක් නෑ මිස්. හැබැයි මොන දේ කළත් බේරෙන්නත් බෑ. ජයයුදේ කතා කරපු වෙලාවෙත් ඔය දෙන ගැන ඇහුවා. ලැබෙන බදාදට එයා ලංකාවට එනවා. උපමාලි මට කැමති නෑ යම්. එක එක වෙලාවට එක එක කතා කියන. එයා මාව තඹ සතේකට මායින් කරන්නේ. දැන් එහෙම දෙයක් නෑ. ජය උපමාලිත් එක්ක හුඟක් වෙලාව කතා කරන්නේ. ඒ කිව්වේ යම්. මට මොකුත් තේරුන්නේ නෑ. ඔයා එහෙනම් උපමාලිගේ මේ දේවල් අහගන්න. නෝද උපමාලි තාත්තාත් එක්ක කතා කර. මටම දී ගන්න දඬුවමක් විදියට. ඔයා ඔයාට දී ගන්න දඬුවම් වලින් උපමාලි මටත් දඬුවම් ලැබෙනවනේ. සර් මට ගොඩක් බැන්න. ඉතින් මොකද උනේ කියන්න. බැනලා බැනලා අන්තිමට ඇහුව දිල්මිනව කසාද බඳිනවද නැද්ද කියලා. ඉතින් මම මොනවද කිව්වේ? මං කැමතියි කිව්වා. මොනවද කිව්වේ? මං කැමතියි කිව්වා. ඔය ඇත්තම? දරුවා
maranda tarang ada me pahat pilih hette nahi mama hari 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 den okkoma eliwela iwarai tawat boruwa rangapanda hadanne pa metara hari karuna pala juuta gen kuti kan nathuwa tuwa bellen alla eliyata danna kali metenin palayanda palayam mini maruwa palayam moke dahatuwen palayanda palayam Acar warga kipe yak mahaduwa. Tiyagena kandat puluwanne. Suja punji, podi kaale indalama me batu moju walata hari aasai. Anne ow. Tuna paha tikat vena vena ma hadala tibba. Lunu dehi gorakai. Maddata ussan yanna puluwan me dannit na. Eka tamai me maath kalpana kiruwe. Maddata wada bag ekak bara wedi weda dannit na. Ne. Ecer bara wedi wene kan ne? Bagi kan emang terdahulu wedi. Nae wedi dahulu hari gini hande pahe. Ekerne? Deng iting anit daim passe. Ma tekka pansal le ande kene kut neti wene wa me geder. Ah, me balan do kome. Aci amma nikang katakan ne. Api aja amme ke pansal lah nanti gak aneh dulu. Eka tamai me mat beli. Nenek, balai nama tamai. Hei, unat ituing me paugiya dawas tikem. Madu ay mai ni pansal gie. Kode? Arah kamar ini. Last tikar kan devalut tadi ne. Aci amat madu ke gian nang. Masa haya hata kinggalan tindala inna tibunane? Ane ane me. Oye ratra jolo no giyata matakari ane. En amma maddu di kiyana sujama di kiyana kiyala. Abil la achi amma balale ane kiyala. Epa epa epa. Kaurat kiyala enno ne da mage daru mao balal. Ma daru otun denek wadabu amma kenek. Nih kille vittarai. Aneh emak iya ane paham ya. Sujata lah langka bete nanti itu itu ing amma dana mana? Oh, andanu. Piri mia anu dene kedera tebil lah. Ego lantar turu antara waktu iki lari, nuenne. Mage ite kisi tarakne. Anti memuhti, tua si hati nukutan, mai kata doa terbintu agtaan dari, umbe malah keindu ane. Aci amma ke duwala denna, daru mune buru ekka, ikman te meya aci amma balle ang. Telepon bill lagi karena itu langkah
පරණ තැටිය. ඔය අලුත් වෙනව නම් අපිට පරණ තැටි එක ගහින්න ඕනේ නෑනේ. ඒ පාර ආයෙමත් පටන් ගත්තා. යාන්තම් උපමාලිය කැමති කරගත්තා විතරයි අම්මලා ආයෙමත් පටන් ගත්තා. උපමාලි ගත්ත තීරණය ගැන ඒ ළමයා කවදාවත් පසුතැවෙන්නේ නැතුව ඉන්නයි අපිට ඕනේ. එයාට කවමදාවත් පසුතැවෙන්න වෙන්නේ නෑ. එහෙම වෙන්න නම් ඔයා වෙනස් වෙන්න උත්සාහ ගන්න. ඇති අම්මේ ඇති දැන්. ඔයා මේ වෙලාවේ ඒ ළමයට උදව් කරන්න. තාත්තත් ලංකාවේ නැති නිසා ඒ ළමගේ හිතේ හයියට හරි ඇත් එක ළඟින් ඉන්න. මං එයාගේ ළඟින් ඉන්නවා. ඒත් බෑනේ නේ. බිස්නස් එකට පාඩු වෙනවනේ. ඒ වතාරලා දාලත් බෑ. හැබැයි ඉතින් මං උපමාලි වතාරින්නේ නැහැ. අනිත් එක මොකද්ද? නෑ මට ඉතින් තාත්තට වගේ උපමාලට නීති උපදෙස් දෙන්න තේරෙන්නේ නැහැ නියම්. පුතේ උපමාලිට ඔයාගෙන් තියා අඩුම තරමේ තාත්තගෙන්වත් නීති උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. මං ඒක දන්නවා. මම විහිළුවට කිව්වේ. මේ ඒ උනට මම මේ කියපු කිසි දෙයක් විහිළුවට කියලා හිතන්න එපා. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න. මිනිහෙක් මරන්න තරම් උඹේ හිත දරදඬු නැහැ රූපසිංහ. අනිත් එක ඉතින් ඒක අවුරුදු 20ක් පරණ කතාවක්නේ. එකට ඉන්නකොට එක එක කතා කිව්වා තමයි. ඒ වුණාට නැති වෙලාවට තමයි ඒක පපුවට දැනෙන්නේ රූපසිංහ. උඹ පපුවෙන් කතා කරනවා කියලා දැනෙනව රණී. ඉක්මනට නඩුවේ නිදාස්සල වරෙන් රූපසිංහ. උඹත් එක්ක සින්දුවක් කිය කිය මේ පාරේ එහෙට මෙහෙට යන්න මං හරි ආසයි බං. පෙට්ටි කඩෙන් වඩයක් කාලා ප්ලේන්ටියක් බොන්න. කොච්චර ආසද උඹත් එක්ක? මටත් ආසයි බං. දැන් ඔබ කවදද ආපහු එන්නේ? ආපහු මට මේ ගමට එන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ රණි. මොකක්? අපිට බේරුමක් නෑ රණි. ජීවිතාන්තේ දක්වාම හිනපත් කරන්න තමයි වෙන්නේ. අපිට ගැලවීමක් නෑ. කොහොම කියනකොට මගේ පපුව වාවන්නේ නෑ රූපදී. මම්මි කියන්නේ ඇත්ත. බොඳ යාළුවෙක් රණින්. බොඳ යාළුවෙක්. මට හරි දුකයි. මට හැමදාම මතක් වෙයි. අපි දෙන්න කරපු කියපු දේවල්. නොයා කොහොමද යන්න වෙනවද? බඩන්නේ පාරණි බඩලකට මට ඇදෙනවා. අනේ ගයිරෝ වලින් ඔබ යන්නේ වයි පිටා. ඔබ වැඩට වැඩට පලයන් රණි. මගේ අරෝ. අනේ මාරු වලින් ගිහින්.
Saumya sand eliya mage pahasara. තමන්ගේ සැපත වෙනුවෙන් අන් අයට විපතක් කරනවා නම් ඒක සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි ස්වාමීනි. මේ මිනිමෙරුමේදී මගේ තාත්තා වැරදිකරුද නිවැරදිකරුද කියලා මම දන්නේ නැහැ ස්වාමීනි. නිදිපෙති දීලා නිින්ද ගියාට පස්සේ මැනික හොරකම් කරන්න කියලා කරුණාපාල මාමට උපදෙස් දුන්නත් එතන ජීවිතයක් නැතුණා ස්වාමීනි. ඒක ලොකු වැරද්දක්. හැබැයි මගේ තාත්තා අම්මත් නැතුව මාව උස්මහත් කරන්න ගත්ත දුක ඒ කැපකිරීම අර කවදාවත් අමතක කරන්න බෑ ස්වාමී. මම දන්නවා ස්වාමීනි. ඒක මේ නඩුවට අදාළ කාරණාවක් නෙමෙයි කියලා. මුළු ලෝකෙටම මේ ඉන්නේ මිනිමරුවෙක් වුණා. මේ ඉන්න මගේ අහිංසක ආදරණීය තාත්තා ස්වාමීන්. දේවින්ද හරිම පව්. මට යාගෙන ගොඩාක් දුකයි. එයා එදා උසාවියේදී කතා කරපු දේව මගේ කන් දෙකේ රැව් පිළි රැව් දෙනවා. මටත් ඒක මතක් වෙද්දී ඇස් දෙකේ කඳුළු පිරෙනවා චූටි. තාත්තා කියන්නේ අකුරු තුනේ ගැබ්බෙලා තියෙන ආදරය සෙනෙහස කරුණාව දේවින්දගේ හැම වචනකින්ම එළියට ආවා. මුළු සාවියම සංවේදී වෙලා අහන් හිටියා. දැක්කද දේවින්දගේ තාත්තට ඒ වෙලාවේ ඇඬුණා. මුදන්නායක මහත්තයා තමන්ගෙන් වෙච්ච වැරද්ද ගැන හොඳින් තේරුම් අරගෙන ඉන්නේ. අපි අපේ තාත්තව අහිමි කරපු කෙනාට දඬුවම් දීලා දේවින්දගේ තාත්තව යට අහිමි කරනවා. මුදන්නායක මහත්තයා දඬුවමට සූදානම් වෙලා ඉන්නේ යාගේ කැමැත්තෙන්. දේවින්ද හිත හදාගනේ චූටි. ඔව්. අපි ගැන කවමදාවත් අහිතක් හිතන එකක් නෑ දේවින්ද. චූටි, ඒ මිනිස් අපේ තාත්තව මැරුවා. අපි දේවින්දගේ තාත්තට ඒ වගේ දෙයක් කළේ නෑනේ. ඔව්. දේවින්දගේ තේරුම් ගනේවි. හා දැන් ওই දේවල් ගැන වැඩි හිතන්න යන්න එපා චූටි. පුළුවන් තරම් දේවින්දගේ හිත හදන්න බලන්න. මොකද මේ අක්කල නංගිලා මෙතෙන්ද වෙලා සතර කම්මන්ත්‍රණයක? අපිට දැන් කතා කරන්න තියෙන එකම දෙයක් ගැන යම්මේ වෙන මොන සතර කම්මන්ත්‍රණද? කම්මන්ත්‍රණද? ඔය නඩුහබ ගැන දැන් මේ ගේ ඇතුලේ කතා නොකර ඉන්නව නම් තමයි වඩා හොඳ. අපිට සතුටු වෙන්න බෑ. මොකද දේවින්ද පුතා ඉන්නේ ගොඩාක් හිතේ අමාරුවේ. අපිට මේ කතා කළේ ගැන තමයි අම්මා. දේවින්ද ඉන්න තැන මේ කිසි දෙයක් කතා කරන්න හොඳ නෑ. හෙට ඉඳන් පොඩියක්වත් මේ ගෙදර නෑනේ. මන්දුට ඒ ගමන සතුටින් ගිහින් එන්න අපියාගේ හිත හදන්න ඕනේ චූටි. එයාට ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ යන්න වෙච්ච එක ගැන. දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ. තව මොන ප්‍රශ්නද? ඒක තමයි මාත් කිව්වේ. Yeah.
සල්ලි මාත්‍යා. වතුර ලෑස්ති කරලා නාගන්න. වතුර? ඔව්. ඇඟපත ටිකක් රිදෙනවා කියපු හින්දා මේ මම උණු වතුර ටිකක් කැල් කළා. හිටතර දේවල් මොනවාටද බං? හිටානින්ද මහවුළු ගෙදර ළඟින් ඉන්න මට මොනවටද ඕවා? එහෙම කියන්න එපා මුදලාලි මාත්‍යා. මොකද දුක් වෙන්නේ? මගේ හිතේ කිසිම කනගාටුවක් නැහැ ජූඩෝ. මං කැමති වැරදි වලට බන්දි කියවලා මගේ හිත නිදහස් කරගන්න. මුදලාලි මහත්තයා ඔහොම කිව්වට අපිට හිත හදාගන්න බෑනේ. මට මගේ බබා ගැන ලොකු වේදනාවක් තියෙන්නේ බං. යා හැමදාම මං වෙනුවෙන් දුක් වෙයි. එහෙම වෙන්න හොඳ නෑ. දේවින්ද මහත්තයා මුදලාලි මහත්තයාට ගොඩාක් ආදරේ. ඔබ පුළුවන් තරම් කාලයක් බබත් එක්ක හිටපන් ජූඩෝ. මල් ළඟ හිටියා වගේ හැමදේම හොයලා බලලා බබාව ආරක්ෂා කරපන්. මම මේ පළාතක ඉන්නේ. ඇයි? මුදලාලි මහත්තයා නැතුව මම මෙහි ඉන්නේ. දේවින්ද මහත්තයාට ඩ්‍රයිවර් කෙනෙක් ඕනේ නේ. රස්සාව නෙමෙයි මට වැදගත්. මං ඒක දන්නවා බං. උඹ ළඟ හිටියොත් බබා දුක් වෙන හැම වෙලාවකම උඹට පුළුවන් නේ බබාගේ හිත හදන්න. සේන මහත්තයාව මරලා මැනික අරන් ඉන්න කියලා නෙමෙයිනේ මුදලාලි මහත්තයා ලියන මහත්තයාට කිව්වේ. මරන්න හිතුවේ නෑ. දැහැරේ කියලා බයට මේක වැඩිපුර පෙති දාලා ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් එහෙම බලද්දි මුදලාලි මහත්තයා මිනිමරුවෙක් වෙන්නේ කොහොමද? මගේ තණ්හාව නිසානේ මේ හැම දෙයක්ම උනේ ජූඩෝ. එක පැත්තකින් රූපසිංහත් පව්. දැනත් දක්ුණා. ඒක ලියන මහත්තයා පිට දාලා මට ගැලවෙන්න බෑ. හිරේ යනවා නම් අපි තුන්දෙනාම යන්න ඕනේ. ලියන මහත්තයාට නම් කොහොමත් බේරුමක් නෑ. චැසික අපිල මල්ලිත් එයා නිසානේ. මොන හිතකින් මේක බබාට මෙහෙම දෙයක් කරන්න හිතුවද? බබාගේ ජීවිත අනතුරක් නොවේ. මම මේ තරම් දුක් වෙනවා නම් සේන මහත්තයා ගැන ලාල් නිවාසේ අය මොන තරම් දුක් වෙන්නේ නැද්ද චූඩෝ? දැන් අපි මොකද කරන්නේ? රජකම් කළත් කළකම් පළ දෙනවා කිව්ව වගේ අන්තිමට ඉතින් පාටම වැටුණනේ. රජකම් නෙමෙයි බං. අපි කරන තරමක් කරලා තියෙන්නේ වහල්කම් වහල්කම්. දැන් බලහන් මගේ ජීවිත කාලෙම මුදන් නායකයාට කඹුර කඹුර හිටියා මිසක් ආයේ මම මොනවද වෙන කළේ? එහෙම කළයි කියලා ඉතින් මුදන් නායක මාත්‍ය අඩුවක් කළේ නෑනේ. අමුඩේ ගාගෙන පතල් බෑබෑ මල පොතේ අකුරක් බැරුව ඉටි එක ගෙනල්ලා ලියන මහත්ය කරුවේ. ඒකම මදිද? හරි මේ රූපය වීණු කරන්න නැතුව හිටහ. දැන් උඹ සැරයක් කිව්වේ පාරට වැටුණයි කියලා. ඉතින් ඒ කරපු ටිකම මදිද? උඹට වැරදිලා. පාරට නෙමෙයි බං අපි වැටුනේ, හරිනම් මකර කටට. මේ මුදන් නායකට පිස්සු කියලා කොහොම හරි අපි ඔප්පු කර නොගත්තොත් ආයේ පුතෝ බේරනවා තියා හිතන්නවත් බැරි වෙයි අපිට. කොහොම නිදහස් වෙන්නේද? ඈ මේ කිසි මංගල්‍යයක් නැහනේ. අර නෝබටයක එකතු වෙලා දේවින්ද මහත්තයාව මරන්න ප්ලෑන් නොකරුවනම් අපිටත් ලාස්ට් අණුව දාගෙන මුදන් නායක මහත්තයා ගානට ගිහිල්ලා පොලිසියට බාර වුණේ ඒකනේ. හරි ඉතින් වතාවක් දේවින්ද මහත්තයා අපිව පොලිසියට අරන් ගියේ අපි එහාට අල්ල දෙන්න. ඉතින් එයා එහෙම කළා නම් අපි කොහම කොළහම් මොකද වෙන්නේ? දැන් එතකොට අපි ඉන්නේ කොහෙද? මං කුලියට කාමරයක් ගත්තා. අනේ හොඳයි.
දැන් එතකොට කන්නේ බොන්නේ. අතේ තියෙන රුපියල් දෙක ඉවරුනාම උලන් තමයි බොන්න වෙන්නේ. හරි හරි බං එව්වා මම බලා ගන්නම්කෝ. එළියේ ඉන්නකන් මාව බලාගනින්. ඉරේට ගියාට පස්සේ කෑම බීම ඉදුම් ඉදුම් නවාටෙන් ඔක්කොම මගේ ගානේ හොඳද? ආයේ වටාවක් එතෙන්ට යන්න වෙනවා නේද කියලා කල්පනා වෙනකොට අම්මේ ලක්ෂ කෝටි වාරයක් මැරි මැරි උපදිනෝ. ඌබ අපි කොහොම හරි මේ නඩුවෙන් නිදහස් වෙන්න ඕන බං. කොහොම නිදහස් වෙන්න දන්නේ? දැන් බං අපිට විරුද්ධ ප්‍රබල සාක්කියකුත් නැහැ නේද? කොහොම හරි මුදන් නායක කියන්නේ බොරු කියලා අපිට ඔප්පු කරගන්න බැරි වෙන එකක් නැහැ. කොහොමද එහෙම කරන්නේ? අපේ ලොකු නයන ගාව අපිට විරුද්ධව සාක්කිය තියෙනවනේ. බකටවාගෙන හිටාන්කෝ. මම වැඩ කරන්නේ මගේ පෙරකොදෝරුවගේ උපදෙස් අනුව. එහෙනම් උඹ මං කියන විදිහට වැඩ කරපන්. හරි මං කරන්නම්කෝ. සේනයිගේ කේස් එකෙන් බේරුණයි කියමුකෝ. එතකොට අර දැසි කපිලගේ කේස් එකෙන් බේරුමක් ලැබෙයිද? ඒක මම බලා ගන්නම්කෝ. කොහොමත් නෝබටා ඉන්නේ මගේ පැත්තේ බං. උඹ මං කියන විදිහට වැඩ කරන්න. ජයලත්සේ සිතාරමසේ කියන කතාව ඇත්ත. ඔයා හොඳටම දන්නා දිල්මින වාගේ ලෝභකම තමයි ඔයාට තියෙන ලොකුම අඩුපාඩුව කියලා. නෑ මන් දන්නේ. ඔයාලනේ කියන්නේ මට එහෙම අඩුපාඩුවක් තියෙනවා කියලා. හැමෝම කියද්දි ඒක පිළිගන්න ඕනේ නේද? කොහමයි ලීපාර ඔයත් පටන් ගත්ත ධම්මල වගේ. වැරද්ද දැක දැක කටපියාගෙන ඉන්න නෝනා කෙනෙක්ද මහත්තයාට ඕනේ? මොකද hina වෙන්නේ? hina වුණා නෙමෙයි hina ගියා. ඔයා මගේ නෝන වෙනවා කියලා කිව්වා. මන් දැන් එහෙම කතාවක් කිව්වද? එහෙම නෙවෙන්නේ. හරි හරි. මං ඇහුව ප්‍රශ්නෙට උත්තරය දෙන්නකෝ. මගේ වැරදි අඩුපාඩුකම් පෙන්වලා දෙන හොඳ නෝන කෙනෙක් මට ලැබෙන්නවා. එහෙම පෙන්වලා දුන්නම් විතරක් ඇද්ද? ඊට පස්සේ එකට මොකක්ද දක්වන ප්‍රතිචාරය? හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. hina වෙලා විහිළුවක් එහෙම කරලා. හරි හරි කේන්ති ගන්න එපා. මම උත්සාහ කරනවා වැඩි අඩුපාඩු හදාගන්න. එහෙම බවක් නම් පේන්නේ නැහැ හැබැයි. තාම ඉතින් මට නෝන කෙනෙක් නැහනේ. උපමල් මගේ මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදන්න පුළුවන් මේ ලෝකෙ එකම එක කෙනාට. ඒ වටම විතරයි. මම කියන්නේ ඇත්තමයි. බොරු. උපමාලි. එකපාරටම පාට මාරු කරන්න මම කටුස්සෙක්වත් මැතිමත කෙනෙක්වත් නෙමෙයිනේ. මට ආදරේ නාමෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි මට ඒකට ටික කාලයක් ඕනේ. කොච්චර කාලයක් ඕනේද? ජීවිත කාලෙ. කේන්ති ගන්න එපා. අපි චයි ගන්න. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. අද අපි මෙහෙම හිටියට මීට උඟ කාලෙකට ඉස්සර අපි තුන්දෙනා අතින් මිනි මැරුම සිද්ධ වුණා. ආ මොකට මොනවද කියන්නේ? මේ පිස්සු කතා නොකිය මං කියන්න බර කොරකම ගැන කියන්න මේ පොඩ්ඩක් කියන්න. මම පොඩ්ඩක් කටවහන් ඉන්න. අනේ අනේ මුදන් නැක මහත්තය කියන්නකෝ. එහෙම නැත්නම් දැන් දැන් මේ කියන්නේ. ආ ජයනත්ති සර් මේ මුදන් නැක මහත්තය ඇවිල්ලා තියෙන්නේ
මෙයාලා සිද්ධවෙච්ච මිනිමරුමක් ගැන පාපොච්චාරණය කරන්නේ. මේ දැම්මා තමුන්ට එක පාරක් කිව්වා. අනේ මුඩන් නායක මහත්තයා නිකන් අයියෝ ඇයිද කියලා තේරෙන්නේ නැද්ද? සීන මහත්තයා මම මෙරුවා කියලා පැහැසරාට ලියුම යවලා පැහැසරා අපේ ගෙදරට ඇවිල්ලා මට තරජනය කළා කියාට පස්සේ පැහැසරාව හවුෙන්ට නෝබට් එක එකතු වෙලා අපේ බබාව මරන්න හැදුවා. රොෂාන් සල්ලි හොරකම් කළා කියලා මං කිව්වේ බොරුවට. නෝබට් හම්බෙන්න හිර ගෙදරටත් ගියා. ලියන මහත්තයා ඇත්ත එලි කළා කිව්වට පස්සේ නෝබට් හැමදේම වැබෑරුවා බං. හැමදේම වැබෑරුවා. අනේ මට දැන් කියපන් කවුද බල්ලා? උඹද බල්ලා නැත්නම් මමද බල්ලා කියලා කියපන්. කියපන් මට කවුද බල්ලා කියලා. බල ජූටගේ කුටිකන් නැතුව තුව බෙල්ලෙන් අල්ලලා එළියට දාන්න කලින් මෙතන ඵලයන්ද ඵලයන් මිනිමරුවා ඵලයන් මොකද තහතම ඵලයන්ද ඵලයන් මොනවද ලුවරන්නේ ඵලයන් කො නිදහස් වෙන්න බේරෙන්න පුළුවන් වෙයි කියලා අපි උත්සාහ කළා බලමුකෝ. එහෙම අඩමානයක් තියෙනවා නම් මෙහාට වෙලා උත්සාහ කර කර ඉන්නවට වඩා නරකද ඈත පිටිසර පළාතකට ගිහිල්ලා හැංගිලා හිටියා නම් මාත් ඉස්සෙල්ලා එහෙම තමයි හිත හිටියේ බං. ඒත් ඒක මෝඩ වැඩක්. මොකද අද කාලේ මිනිහෙකුට හැංගිලා ඉඳ අමාරුයි. එහෙමනම් ඉතින් සිංගප්පූරුව වගේ රටකට පැන ගන්න ඕන. උදන්නායක මහත්තයා මේ කුලේ අන්තිම නරක දෙයක්. මට ඒක නාමත කරන්න අමාරුයි. ඕක ඉතින් මතක් කර කර හිටියයි කියලා අපිට වෙන සුගතියක් නැහැනේ. මතක් කර කර විතරක් ඉන්නේ. එහෙනම් මට වෙලාවකට හිතෙනවා කොහොමද ඉරියන්නේ කි? තන නායකට ඈ අම්මේ මරන්න. අම්මේ මේ මම නම් නෑ ඌට හොඳේ මිනිහ මරන්න. ඌ මේ මට කාබරත් එපා, කණ්ඩ බොණ්ඩත් එපා, මුකුත් එපා. මම ගිහලා පාරේ ඉන්නවා පාරේ. ඔහොත් යන්නේ කරනාට කිව්ව නෙමෙයි බං. නොකෙරුවට ඒ කතාව ඔය කටින් කියවිච්ච එකම මදිද? ආ මගේ හිතේ වේදනාවට ඒක කියවුනේ. දේවින්ද මහත්තයා මරන්න ප්ලෑන් කරයි කියලා දැනගත්තාම මුදන් නායක මහත්තයාට මොනතරම් වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? ඈ මට ඇති වැඩක් නෑ බං. දැන් මගේ හිතේ එකම එක අරමුණක් තියෙනවා. අය කාට කොහොම මොන වුණත් මට වැඩක් නෑ. මං ඒ අරමුණ මොන જાතියකේ හරි ඉෂ්ට කරගන්නවා. අරමුණ කියන්නේ මේ නඩුවේ නිදහස් වෙනවා කියන එකද? ඈ එකත් එකක් තමයි. ඊටත් වැඩිය අපි ජීවිතේ අන්තිම කාලේ සැපෙන් සනීපෙන් ඉන්න ඕනේ බං. ඒක නම් අම්බ වෙයි. ඈ මේ මං කියන්නේ ඉරේ යන්න උනොත් එහෙම බලාපොරොත්තු ඇති කරගනි. ඇති කරගනි. අපි කොහොම හරි මේක නිදහස් වෙනවා.
තාත්තා කෙනෙක් නැතුව අම්මා කෙනෙක් තනියම දරුවෝ තුන්දෙනෙක් උස්පත් කරනවා කියන්නේ පුදුමාකාර අසීරු කටයුත්තක් ස්වාමීනි. විශේෂයෙන්ම ගෑනු දරුවෝ තුන්දෙනෙක්. මගේ අම්මා අත්විඳපු අමහිරි අත්දැකීම මටත් ඒ විදිහට මත්දකින්න සිද්ධ වුණා. මගේ දරුවෝ තුන්දෙනා පුංචි කාලෙදිමයි මගේ මහත්තයා නැති වුණේ. එදා ඉඳන් විදපු දුක් දෙහැට අහපු අවලාද නිමත් නෑ ස්වාමී. මිනිස්සු අපේ ගෙදර දිහා බැලුවෙත් වැරදි හැටි. වචන වලින් කියලා ඉවර කරන්න බැරි මහත් පුතුමාකාර දුෂ්කර ජීවිතයක් ඒක. ඒ පීඩනය, ඒ මානසික වේදනාව මුළු ජීවිතේම අපායක් කරා. මගේ මහත්තයා ජීවතුන් අතර හිටියනම් අපිට එහෙම කාලයක් උදා වෙන්නේ නෑ ස්වාමීනි. මගේ දරුවෝ තුන්දෙනා ඒ විදිහට දුක් විඳින්නෙත් නෑ. නිරෝධ රංගී අපිට සාප කරනවා ඇති නේද පුතේ? ඒ මිනිස්සුම නෑ තාත්තේ. අම්මා මේ නඩුව වළක්ව ගන්න ගොඩාක් උත්සාහ කරා මායි පැහැසරයි වෙන්නේ. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. අම්මා මේ නඩුව වළක්ව ගන්න ගොඩාක් උත්සාහ කරා මායි පැහැසරයි වෙන්නේ. උසාවියේදීත් ඒ කතාව කිව්වනේ. අපිට වෙච්ච අපරාධෙට අපි සාධාරණයක් ප්‍රාර්ථනා කරා ස්වාමීනි. මගේ ලොකු දුව නීතිඥවරියක් වෙන්න එකම හේතුව මගේ මහත්තයාගේ මරණය. එයා ඒ වෙනුවෙන් කැප වුණා. හොයලා බැලුවා. සාක්ෂි එකතු කරා. ඒත් අන්තිමේට අපි ප්‍රාර්ථනා කරපු සාධාරණය ඇතුලේ අපිට නොදැනෙන අසාධාරණයක් තිබිලා තියෙනවා. අවුරුදු 20කට කලින් සිද්ධ වෙච්ච මගේ මහත්තයාගේ මරණයට වග කියන්න ඕනේ අය දැන් දඬුවම් විඳලා මොකටද? ඒ හේතුව නිසා මගේ පවුල ඇතුලේ අසමගියක් ඇති වෙනවා නම් ප්‍රශ්නයක් මතුවෙනවා. චූටි මොනාද මෙතෙන් වෙලා කල්පනා කරන්නේ? මොකත් නෑ යන්නේ. නැති වෙන්න බෑ. මොනා හරි තියෙන. අම්මා මුලේ ඉඳන්ම පෙනී හිටියේ අපේ පවුලේ සමගිය සමාදානය වෙනුවෙන්. ඒ වෙනුවෙන් අම්මා අපේ තාත්තගේ මිනි මරුවන්ට උනත් සමාව දෙන්න ලෑස්ති වෙලා හිටියේ. අම්මා හිතනවා හරි. තාත්තා වුණත් කැමති වෙන එකක් නෑ අපේ පවුල කඩා හිරිනවට. ඔව් චූටි. ඒක තමයි ඇත්ත. දේවින්ද අපි ගැන වැරදක් හිතන්නේ නෑ අම්මේ. එයාට අපිව ඕනේ. ඒ හින්දා එයා කිසිම අහිතක් හිතන එකක් නෑ අපි ගැන. මොනවා වුණත් ලෝකේ නඩුවක් දාන්න කලින් මුදන් නායක මහත්තයා කැමැත්තෙන් ගිහින් පොලිසියට බාර වෙලා පාපෝච්චාරණය කරාපු එක ලොකු දෙයක්. ඔව්. එහෙම නොවුණා නම් සමහර විට දේවින්ද පුතා මීට වඩා අවුල් වෙන්න තිබුණා. නෑ අම්මේ. දේවින්ද දන්නවා ලොක්කක මේ හැම දෙයක්ම කරන්නේ අපේ තාත්ත වෙනුවෙන් කියලා. දේවින්ද පුතා හිතක් හිතන්නේ නෑ අපි ගැන.
Amma mata putawa nidhi karawanna kiyala deela giya. Nidha gannewa ne. Kotten tibba gamanma herena. Inna man ganna. Mata de. Ethai meyawa me welawen nidhi karawanne. Eyada dawasatama nidha gatte ne. Wenada nidha ganna dawalta. Abah itu dawal dah erlah itu buah merah itu untuk nida gan, nida ni. Doi puta, una tua tanya minno kita kat tadi ini minas kerana mana lagi? Ini mana tu nu tega mana sahaja kui. Oya aku amat mangga nanti ini menas keran. Ani teka, ego wadah siapa yang pengen kau? Mangkaran ini mata oni deh kancil. Oya ada honda terma galap pengen kene khambe bi imanabi. Ani dah ada, oya kau mangga heran deh pa. Nee, mangga kau mangga heran nee. Babala satu dingin doni. Ege dalam ini su babat tamangi kini ekte wagi. Ada neng karun awing salah kan wani baba. Ada yang disem karderan ya dati. Ei disem ke. Baba. Mata niroda nang kita ini bahasa adu batai kata agaran doni. Ei dati. Mana kolak kan kalian dengar ko? Madhuwa Sujata langit ya nekana mata prasnya neve. Ibu nanti itu ne. Devinda. Oh Devinda. Utara mama inno ada. Oh inna ma. Tatar bodda kogulu ke katakan nunlu, los pikir dah nuko? Ah, hello, ni keluar dari lagi? Oh, muda naik ke mahatya? Sidde bete hamad ekatam, lakcok koti waraya. Manggolang hembok emas sama bilanu. Buat ini naya mana sama waktu ini mangi ke dana. Mama mana berat tak kena? Bagi asalnya bapa awam ini mana gawagan depa? Bapa biasa rata mana kocer ada nak kena dikira? Ugalan tak pada manggol ini dana. Dangi, ida wicca yuktiya adasidha beni ne. Agi putar gitu, kita kiri tak le? Ya, hebat dah, mukulang kita ruik kita hitan. Dah sana tu. Oh, dah tip. Oh. Para panan asalnya kotak bagi ni bay, tapi panan asalnya tiada kotak hitam ada, naik iba. Hemat deh, mati helung ganda, gak kerja macam apa terang tuh? Si nama hati yang utum gati oleh daru tunde na atom api hitam ada, iena wa. Ia nanti, mage putar nanti mage tuhstan apnu kam pihit la naya mage natteran tuwe. Deh, udah salah lagi orang hebat nama, udah salah lagi.
අපේ ගෙදර ඉන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදර හැමෝම දිලිමිණට කැමති. අම්මෝ. මෑ විතරයිනේ අකමැති වෙලා හිටියේ. මට නම් පුදුමයි උපමාලද දිලිමිණට කැමති වෙච්ච එකට. අන්න අන්න ඉතින්. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් ගැන එහෙම කියන්න හොඳ නැහැ. විශේෂයෙන්ම ලේලි ඉස්සරහ. මේ ඉන්නේ මගේ ලේලි නෙමෙයි. මගේ දුව. නේද? හා. දැන් උතර මම බෑ නේද? කැමති විදිහට හිතා ගන්න පුළුවන්. ඕ මං තාම බීලි වර නැහැ තව තියෙනවා. හොඳට අහගත්තන්. දැන් එතකොට ඔක්කොම එක පැත්තක් මං විතරක් තනියම එහෙමද? අපි ඔක්කොම එකතු වෙලා ආව තනි කරන්න නම් මේක තරගයක් නෙවෙයිනේ. අපි ඉක්මනට බලමු. මොකද ඔච්චර හදිස්සි. අම්මෝ මේ පාරන මේකට විරුද්ධ වෙන්න එපා උමාලි. මට තවත් බෑ වෙස්පෙරලි බලන්න. වෙස්පෙරලි? ඔය ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් එනවනේ අපි දෙන්නම ඈත් කරවන්න. දැන් ඒ හැම ප්‍රශ්නයක්ම ඉවරයිනේ දිල්මිණි. අම්මෝ ඒවා කියන්න බෑ. ඒවා නම් කියන්න බෑ. මේ නඩු දෙක ඉවර වෙනකන් ඒ ගැන කතා කරන්නවත් එපා. එතකොට නඩු දෙක ඉවර වෙන අවුරුදු 7-8ක් ගියොත් එච්චර කල් යන්නේ කොහෙද? අපේ ජීවිතයි නඩුයි එකට පටලවා ගන්න එපා උපමාලි. මේ නඩු දෙකම මගේ ජීවිතේ වගේ. එහෙනම් ලොකු වෙඩින් පාටි මොකුත් නැතුව චාම්මට ලස්සනට පිළිවෙලට අඩුවියදමින් කරමු වැඩේ. නෑ නෑ වියදම් ප්‍රශ්නයක් නෑ. මං කිව්වේ උපමාලි නිකන් බොරුවට කට්ටිය ගෙනල්ලා නිකන් කන්න බොන්න දීලා නටවන එක කරන්න ඕනේද? සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා. කර්ණබාල මහත්තයෝ, මේ දවස්වල යන කසුකුසුව තමයි ඔහේ අර දේවින්දව මරන්න හදලා අපේකා නිකන් මරුන් කෑවා කියලා. විපුල මන කෙහෙල් මල දොඩුණොත් මං අද තකහණි ආවි උඹත් එක්ක වැදගත් දෙයක් ලොකු දෙයක් ගැන කතා කරන්න. මොනවද හලෝ එහෙත් එක්ක දැම්මට කතා කරන්න තියෙන්නේ? ඔහේ මට කොලේ වැහුවා. ඔහේ මට කොලේ වැහුවා. හරි හරි හරි. උඹ මං කියන දේ අහන්න ලැහැත්ති නැත්තම් ඕන දෙයක් හිතාගනි. හිතාගෙන ඕන කෙහෙල් මලක් කරගනි. කරුණාබාල මහත්තයෝ, මේක විතරක් හොඳට හිතේ තියාගනි. මගේ මල්ලි මරන්න ගෑවිච්ච එකෙක්වත් මං ජීවතුන් අතර තියන්නේ නැහැ. හොඳට හිතේ තියාගනි ඒක. උල පොරුවට බෙරිහන් දෙන්න එපා බං මිනිසුන් ඇහෙයි. යකෝ, ඒක කරන්න ඕන නම් මං කියන දේ පොඩ්ඩක් අහගනින්කෝ. මොනවද අහන්න කියන්නේ? තවත් මොනවද අහන්න කියන්නේ? පුළයෝ, සිද්ධ වෙච්ච හැම දෙයක්ම මං දැන් දන්නවා බං. මං දන්නවා මේ මල්ලි මැරුණේ කොහොමද, ඒ මැරුවේ කවුද කියන සේරම මං දන්නවා. ඔබ මේක අහන්න ලැහැත්ති නැත්තම් මං ලැහැත්ති. ඒක
අත්තයි පුතයි දෙන්න එකටම යවමු එකටම යවමු ගොඳා මද්දු මේ වෙලාවේ ඔයාට වචනකින්වත් උදව්වක් කරන්න බැරි වෙන එක ගැන හරි අවුලෙන් ඉන්නේ මොනවාද අම්මේ කියන්නේ මද්දු මුකුරට මට උදව් කරන්නේ එයා කියන ඔයා ගොඩාක් මහන්සි වෙනවලු තාත්තගේ චූටිගේ නඩු වෙනුවේ දැන් මේ ප්‍රශ්නේ ගොඩාක් දුරට විසඳලා ඉවරයිනේ අම්මේ දැන් මද්දුට තියා මටත් කරන්න දෙයක් නෑ ඇත්තටම ඔයා කෝකටත් මද්දුට කතා කරන්නකෝ මුදන්නායක මහත්තයා මොන පාපොච්චාරණය කරත් කරුණාපාලයි රූපසිංහයි ඒව පිළිගන්නේ නැන්නේ අම්මේ නිවැරදි මිනිස්සෙක් වැරද්ද පිළ නොගන්න එකයි වැරදි මිනිස්සෙක් වැරද්ද පිළ නොගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා ලොක්කි කියන්නේ කරුණාපාලලා වැරද්ද නොපිළිගෙන ඉන්න එක තේරුමක් නැහැයි කියලද කිසිම තේරුමක් නැහැ අම්මේ මේ වෙලාවේ මුදන්නායක මහත්තයාගේ සාක්ෂිය ගොඩක් ප්‍රබලයි අනික අපි ගාව පතලේ පොත තියෙනවා හෙදාරෑ තාත්තත් එක්ක හිටියේ ඒ දෙන්න විතරයි කියලා ඔප්පු කරන්න අපි ගාව සාක්ෂි තියෙනවා එතකොට චූටි ගෙනඩුව නෝබට් ලෑස්ති උසාවියේදී අත්ත කියන්න ඇයි ඒ නෝබට් කැමති වුණේ ඒක කාටවත් කරගන්න බැරුව හිටිය වැඩක් නේ. අඩු ගානේ නෝබට්ගේ තාත්තා කියලාවත්. මොකක්ද හේතුව? නෝබට්ගේ තාත්තා වයමත් එක්කගෙන ආවා. දැන් නෝබට් හිතාගෙන ඉන්නේ කරුණාපාල හැමදේම පිළි අරන් ඉන්නේ කියලා. ඉතින් කරුණාපාලට නෝබට්ට පණිවිඩයක් යවන්න පුළුවන්. ඊළඟ නඩුවාරදී නෝබට් ඇත්ත කියනවා කියලා කරුණාපාල තාම දන්නේ නැහැ. දැන් ඔය දෙන්න කයිවාරු ගහන්නේ අර කෙල්ලට ගෙනියන්න ඕන දේවල් ඔක්කොම ලැහැත්ති කරලාද? ඒව ඔක්කොම හරියම්මේ. මං අර කියාපු දේවල් මෙයා ගිහින් සුජාතට කියයිද දන්නේ නැහැ නේද? බලන්නකෝ මද්දෝක ගිය ගමන් කියනවා. නෑ කියන එකක් නෑ. යටි හිතේ තිබුණු දේවල් එළියට පැන්නට මගේ හිතේ උන් ගැන එහෙම කහටන්නේ නෑ බං. පුංචි අම්මලත් ඒක දන්නවා ආච්චි අම්මේ. බලන් ආවේ නැති වුණාට දවස් දෙක තුනකට සැරයක් කතා කරලා අපේ සැපදු පහනවනේ. හනියෝ. ඒකලෝ අම්මට ගොඩක් ආදරෙයි අම්මේ. ඒක මං දන්නවා. හේ වුණාට මෙහෙම ඉඳලා ඉඳලා එකපාරට මගේ හුස්ම ටික ගියාම නම් අඬාගෙන ඉන්න එපා කියාපල්ලා හැම්මේ ගාගෙන ඔලුවට පස් වෙලා යන මේ ශරීර කූඩුව බදාගෙන ඇඬුවට ඇති වැඩක් නෑ පණ තියෙන කාලේ ඇවිදින් මාව බලලා යන්නේ නැත්තම් අම්මේ හරි හරි මම උන්ට ආදරේ මම මේ අවුලින් කතා කරන්නේ අපේ මද්දුව දැන් අපෙන් ඈත් වෙලා යන එක ගැන. අද උදේත් ගත්තද? බලන් ඉන්න බෑ එහෙනම් පොලිසිය යන්න වෙනවා. හරි හරි හරි. ඉන්න මං ආජ් යන්න. කවුද බා? අපේ ගෙදරින් කතා කළේ. මොකද මේ පොලිසිය යන කතාවක් කිව්වේ? හරි වැඩේනම් දිරාලේ මහත්තයා වෙලා තියෙන්නේ. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? ඊයේ ඉඳන් අපේ ගෙදරට කවුද මන්ද කතා කර කර එක එක විකාර කියවනවලු. බේරෙන්න බෑ මට ගෙදර එන්න කියලා. ඕ. මොනවද දැන් ඔය කියනවා කියන්නේ?
දවස් දෙකක් ඇතුළත අපේ අක්කගේ පුතාව හරි මාව හරි උස්සනවා කියනවා. කමාර කතාවක් නේ බා. ගෙදරින් හොඳටම බය වෙලා මට ඉක්මනටම ගෙදරෙන්න. මේ දැම්ම කියපන් කතා කරලා ඔය කතා කරපු නම්බරේ පොලිසියට ගිහින් දීලා එන්ට්‍රියක් දාන්න කියලා. අයියා හොයලා බලලා කොහේ හරි කමියුනිකේෂන් එකකින්ලු ගන්නෙ. හරි මේ මුඩු. එහෙනම් ඔබ දැම්ම ගෙදර ගිහින් බලන්න. බලන්න. මං කොහොමද එහෙම යන්නේ මුද්‍රාලි මහත්තයා මේ තනියම දාලා. මේවා කියලා මෙහෙට වෙලා ඉඳලා හරියනම ඔබ ගිහිල්ලා මොකද්ද කියලා බලලා ඉක්මනට වරින්කෝ. ඒ මුද්‍රාලි මහත්තයා. කවුද? ගෙදර ගනි 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 ගනි. හලෝ. හරි හරි මට මෙහි අවුලක් නැහැ. ඕගොල්ලෝ පරිස්සම් වෙන්නකෝ. නම්බරය හපන්. මොකද්ද කතා කරන්නේ? මේකනේ වැඩේ. ඔයා දන්නවනේ මෙහි තත්ත්වේ. නම්බරය හපන්. තලාගේ ඉන්නේ මේ හොඳ එකා වගේ දැම්ම ඵලයක් මං පන්නන්න කලින් ඵලයක් ඵලයක් ඉදි කිව්වම ආච්චි අම්මට වගේම අපිට දුකයි පොඩි අක්ක එතරම් දුර කැනෙක් ගැන මට තියෙන දුක මේ කෙල්ල ආපහු එන්න කලින් මේ දේවින්ද දොස්තර මහත්තයා ගෙදරද? ඔව්. මහත්තයා ගෙදර ඉන්නවද? කවුද? ආ ડોක්ටර් මම විජේසුන්දර ග්‍රාමසේවක මහත්තයාගේ මල්ලි. විජේසුන්දර කිව්වේ? ඔව්. ඔබතුමාගෙන් බෙහෙත් ගන්න ආපු කෙනෙක්. මං අපේ අයියාගේ පොඩි ආරාධනයක් අරගෙන තමයි මේ ડોක්ටර් හම්බෙන්න ආවේ. ආහ්. එන්න. එන්න දෙක. නෑ ડોක්ටර්. මට ඉක්මනට යන්නත් ඕනේ. මේ හොඳයි. දැන් මොකද්ද මගෙන් කරන්න ඕනේ? අපේ මරණාධාර සමිතියේ සභාපති හැටියට කටයුතු කරන්නේ අපේ විජේසුන්දර අයියා. ඉතින් හෙට හන්දෑවේ අපේ සමිතියෙන් පොඩි පින් කටයුත්තක් සූදානම් කරලායි තියෙන්නේ. ඒ මොකද්ද? අපේ පළාතේ විශේෂ අවස්ථා තියෙන ළමයි 100ක් එකතු කළා. ඒගොල්ලන්ට අවශ්‍ය කරන උපකරණ කට්ටලයක් ලබා දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් මගෙන් ආධාරයක් කරන්න. අපෝ නෑ ડોක්ටර්. අපේ සමිතියේ මුදල් වියදම් කළා හැම දෙයක්ම ගණන්ලයි තියෙන්නේ. මේ ડોක්ටර්ගේ නෝන නේද? ඔව්. එමනම් හෙට හන්දෑව 7 වෙනකොට වල්පල 8:90 හන්දියේ රම්මුතු සමිති ශාලාවට එන්න කියලා ඔබ දෙපළට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. පින්කමට සහභාගී වෙන්න. අනේ ප්‍රතික්ෂේපණම් කරන්න එපා. මේක මගේ අයියා ඔබතුමාට උපහාරයක් වශයෙන් කරන ගෞරවනීය ආරාධනාව. මෙහෙමයි වෙලා තියෙන්නේ. දේවින්ද මේ පේෂන්ට් කෙනෙක්ගේ ආරාධනාවක් නේ. පුළුවන් අයියා. ඔබ දෙපළ මෙතෙන් දෙනවා නම් ඒක අපිට කරන විශාලම ගෞරවයක්. මෙන්න වැඩ. මොකද මේ දැම්ම ඉඳලා අඬන්නේ? ආච්චි අම්මේ. මොකද නැද්ද බං? මතු අපින් වෙලා යන්න දෙයක් නැන්නේ. මද්දු ඉක්මනට මේ ආච්චි අම්මේ. කො නානෝද? මොකද දැම්ම අර මිනිස්සු ඇවිත් ඉන්නේ? දේවින්ද පුතාට ආරාධනාවක් කරන්නලු. ඔය විශේෂ අවශ්‍යතා තියෙන ළමයට තෑගි බෙදා දීම උත්සවයක් තියෙනවා කියන්නේ. දේවින්ද දන්න කෙනෙක්ද? ඔව් දේවින්ද පුතාගෙන් කලින් බෙහෙත් ගත්ත කෙනෙක් තමයි මේ හාදයාවේ වෙලා තියෙන්නේ. ඒ ලොක්කේ එක නිකන් අමුතු විදිහකට ඇවි. නැයිති. දැන් දේවින්ද මාස ගානක් තිස්සේ මේ ගෙදර නින්නේ. මෙච්චර කල් මතක තියනවා කියන එකත් ලොකු දෙයක්. දේවින්ද පුතාට ළඟදී පත් වීම ලැබෙයි නේද?
නඩු දෙක ඉවරුන ගමන් අරගෙන ආච්චි අම්මේ. හැමදේම පටලව ගන්නත් බෑනේ. මුදන් නායක මහත්තයා වෙනුවෙන් තමන්ගේ යුතුයකම් කොට ශිෂ්ට කරන්නත් එපැයි. අම්මා චූටලට ලෑස්ති වෙන්න කියන්න. දැන් මේ අඬත් ඕනේනේ. හරි හරි. මේ බලන්නකෝ අම්මේ ආච්චි අම්මා. දැන් ඉඳලා මඬනවා. එතකොට ඉතින් අපිටත් හඬනවා. කෙල්ලට හිත හයිය කරගෙන යන්න ඉඩාරිමු අම්මේ. මද්දු යන්නේ හිත හදාගන්නනේ ආච්චි අම්මේ. හිත රිද්දවගෙන ගියාම තවත් දුකයි. මං පාඩුවේ ඉන්නම්කෝ. අනන්න දඩට නෝය. අනේ ආච්චි අම්මේ. ආච්චි අම්මට පුළුවන් නම් මද්දුගේ හිත හැදෙන්න මොනවා හරි කියන්න. අපි කියන දේවල් වලට වැඩිය ආච්චි අම්ම කියන දේවල් එයාට දැනෙනවා. අනේ ඔව්වානේ. ගෝමී මද්දු මෙච්චර ළමනා කරනවද? දැන් හිත හදාගන්න. අපි මැරෙන දවස කවදද දන්නේ? ඉරිසියාව අත ඇරපල්ලා යනකොට මේවා අපි ගෙනියන්නේ. ඉරිසියාව අත ඇරපල්ලා යන්න දවස කවදද දන්නේ? මොනවා නතුඹ විනෝදෙම තමයි ඉන්නේ. නැවතුණත් බෑන්චෝන් කියලා කියනවනේ. මරණ හතක් ඇති මිනිහෙක් පැණි කෑයි කියලා කතාවක් තියෙනවා. ඉරෙන් කාරියන්නේ රූප. ඔන්න අපි අද රැට මුදන් නායක මහත්තයා ගෙදර යනවා. අනේ අම්මී මී මම නම් ඉන්නේ හොතේ. මම නම් එන්නේ. ඈ කවුද මේ අපි කියලා කිව්වේ? කරුණාපාලයි. ඒකට තව කවුද? මායි උඹයි ආයේ දෙවෙනි කවුද? අනේ මේ මට නම් එන්න බෑ. උතු අම්බු මම නම් එන්නේ නැහැ. මේ තවත් අමාරු වෙටින බඩක් කෝක. අනිත් එක මොකද රෑවිලා යන්නේ? රෑවිලා යන්නේ? ලකෝ දවල් යන්න පුළුවන් ද දෙද්දක් ඇඳගෙන? ඒ කියන්නේ රැට යන්නේ රීති නැතුවද? ඒ බිහිම කතා නොකර හිටහන්. අපි යන්නේ කොහොමත් මුදන් නායක මහත්තයා මුණ ගැහිලා සුගදව කතා බහ කරලා පොඩි ෂේප් එකක් දාගන්න බං. ෂේප් කරගන්න. ඕකෙන් වෙන්නේ තවත් අමාරු වෙටින එක. තේරුණාද? මේ මාඩියන් කියන්න. සෞම්‍ය සඳ එළිය මගේ පැහැසරා.